අයුබෝවන් ඔබට සුබ දවසක් වේවා. ඔබ නොයිවසිලෙන් බලා සිටි 2024 වර්ෂයේ සැප්තැම්බර් මස 5වෙනිදා සිට සැප්තැම්බර් මස 7වෙනිදා දක්වා සතිය ලග්න පලාපල. ඔබගේ ලග්නයට කොහොමද? දිනපතා ලග්න පලාපල දැනගැනීම සඳහා අපගේ YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කර බෙල් අයිකනය ක්‍රියාත්මක කරන්න. මේ සතිය තුළ සිදුවන විවිධ ග්‍රහමාන සමගින් ඔබගේ හදහනට අනුව ඔබට කොහොමද කියලා බලන්න තමයි මේ සදානම් වන්නේ. ඉතින් මේෂ රාශියේ සිට මිරි රාශිය දක්වා උපන් ඔබට මේ සතිය කුමන ආකාරයේ බලපෑමක් ඇති කරනවද? ලග්න පලාපල අහලා ඒවායේ තියෙන දේවල් හොඳින් තේරුම් අරගෙන ඒ අනුව කටයුතු කිරීමට ඉඩ සලස්වා දීම තමයි අපගේ එකම අරමුණ වන්නේ. ඉතින් අප දැන් මෙතන සිට ලග්න පලාපල එකින් එක විමසා බලමු. මේෂ ලග්නය. මේෂ ලග්නයේ නපන්න ඔබට මෙම සතිය රැකී රක්ෂා කටයුතු සම්බන්ධයෙන් කැපී පෙනෙන යහපත් දේවල් සිදුවන බවක් පෙන්නුම් කරනවා. තම හිතයිෂයෙන් සමග ඇති අන්‍යයන් සුවඳ සම්බන්ධතාවය වර්ධනය වන ආකාරයේ සිදුවීමක් පිළිබඳව ඒකීකරණවා. භූමි ලාභ බලාපොරොත්තුවෙන් සිටින අයට ඊට යහපත් ප්‍රතිචාර ලැබෙන කාල පරිච්ඡේදයක් බව පෙන්නුම් කරනවා. දූ දරුවන් සහ ඔවුන්ගේ අධ්‍යාපන කටයුතු කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරන බවක් පෙන්නුම් කරනවා. හිතවත් අය සමග විනෝද ජනක ගමනකට ඉඩ තිබෙනවා. සුළු වශයෙන් හෝ වගා කටයුතු වලට සිත ඇද යන කාලයක් වනවා. සහෝදර සහෝදරියන් සමග පවතින සම්බන්ධතා වර්ධනය වනවා. තම සැප පහසුව සඳහා අවශ්‍ය කරන යම් දෙයක් මිලට ගන්නවා. ශරීර සනිපේ පිළිබඳව විමසා බැලීමේදී උදරය අබාධයකට ඉඩ ඇති බවක් පෙන්නුම් කරනවා. ආහාර පාන ලබා ගැනීමේදීද සැලකිලිමත් විය යුතුයි. මේෂ ලග්නයේ උපන් ඔබගේ ශුභ දිනය ලෙස ඉරිදා දිනයද, ශුභ වර්ණය ලෙස සුදු පැහැයද, ජය අංකය ලෙස අංක එකද යොදා ගන්න. වෘෂභ ලග්නය. වෘෂභ ලග්නයේ උපන් ඔබට හදිසි ධන ලාභ සහිත බවක් පෙන්නුම් කරනවා. වෘෂභ ලග්නයේ උපන් ඔබට මෙම සතිය ලේකේවිලි සම්බන්ධයෙන් තබා තිබූ බලාපොරොත්තුවක් ඉට වන බවක් පෙන්නුම් කරනවා. ගේදර යාන වාහන ආදී දේපළ සම්බන්ධයෙන් සුභ බල ලැබෙන දවස් වන බවක් පෙන්නුම් කරනවා. හදිසි ධනලාභ ලැබීමේ භාග්‍ය උදාව පවතිනවා. මැණික් කර්මාන්තයේ යෙදී සිටින අයට යහපත් ප්‍රතිඵල ලැබෙන බවක් පෙන්නුම් කරනවා. විවාහක අය අතර ගැටලු පැටලිලි ඇතිවීමේ අවධානමක් පවතින බැවින් ඒ පිළිබඳව කල්පනාකාරී විය යුතුයි. රැකියා ස්ථානය තුළ තමාට පැවරී ඇති වැඩ කටයුතු නිසියාකාරව ඉටු කිරීමට වගබලාගත යුතු බවක් පෙන්නුම් කරනවා. මන්ද ඒ සම්බන්ධ දෝෂ දර්ශන හෝ චෝදනා එල්ලවීමේ ඉඩකඩක් පවතින නිසාවෙනි. තමාට වඩාත් හිතවත් විරුද්ධ පාර්ශ්වයේ කෙනෙක් සම්බන්ධයෙන් දුක්මස ආරක්ෂාවක් ලැබීමට නියමිතයි. වැය පාර්ශ්වය පිළිබඳවද කල්පනාකාරී විය යුතු දවස් වනවා. වෘෂභ ලග්නයේ උපන් ඔබගේ ශුභ දිනය ලෙස ඉරිදා දිනයද, ශුභ වර්ණය ලෙස රතු පැහැයද, ජය අංකය ලෙස අංක දෙකද යොදා ගන්න. මෙතන ලග්නජ. මෙතන ලග්නයේ උපන් ඔබට මංගල යෝග සහිත බවක් පෙන්නුම් කරනවා. මෙතන ලග්නයේ උපන් ඔබට මෙම සතිය තම රැකී රක්ෂා පිළිබඳව පවතින වැඩ කටයුතු බහුල වන බවක් පෙන්නුම් කරනවා. අත්‍යවශ්‍ය ලේකේවිලි අස්ථානගත විය හැකි කාලයක් බැවින් ඒ පිළිබඳව සැලකිලිමත් වන්න. දේපළ සම්බන්ධ කාර්යයන් වලට නරක කාලයක් වනවා. මංගල යෝග ක්‍රියාත්මක වන ස්වභාවයක් පවතින නිසාවෙන් තරුණ තරුණියන් අතර නව ප්‍රේම සම්බන්ධතා ඇතිවීම, විවාහ අපේක්ෂාවෙන් සිටින අයට ඊට අදාළ යහපත් ප්‍රතිචාර ලැබීම සිදුවනවා. සිය වචනය නිසා වාසි අත්විය හැකි. වෙළඳ ව්‍යාපාර කටයුතු කරන අයට යහපත් ආධාර කරුවන් මුණගැසෙනවා. ශරීර සනිටේ පිළිබඳව පරීක්ෂා කර බැලීමේදී පාද ආශ්‍රිත අබාධය සහ රහස් ප්‍රදේශ අබාධ වලට අවකාශය පවතින බවක් පෙන්නුම් කරනවා. ශරීරයේ උෂ්ණ ගතිය පිළිබඳව කල්පනාකාරී විය යුතු කාලයක් වනවා. මිතුර ලග්නයේ උපන් ඔබගේ ශුභ දිනය ලෙස ඉරිදා දිනයද, ශුභ වර්ණය ලෙස සුදු පැහැයද, ජය අංකය ලෙස අංක දෙකද යොදා ගන්න. කටක ලග්නය. කටක ලග්නයේ උපන් ඔබ අලුත් වැඩකට හිත යොමු කරන බවක් පෙන්නුම් කරනවා. කටක ලග්නයේ උපන් ඔබට මෙම සතිය තම නිවසට අනුපාඩුව තිබූ යම් යම් දේවල් සම්පාදනය කර ගැනීමට හැකියාව ලැබෙන බවක් පෙන්නුම් කරනවා. අලුත් වැඩක් පිළිබඳව අදහස් මතුවන කාලයක් වනවා. සහකරු සහකාරියන් සමග අමනාපයක් පැවතිය නම් එම තත්ත්වය මගහැරී යන බවක් පෙන්නුම් කරනවා.
වගා කටයුතු කරන අයට එය ආශ්‍රිත ලාභ ප්‍රයෝජන ලැබෙනවා. සහෝදර සහෝදරියන් සමග පවතින අන්‍යෝන්‍ය සුහදතාවයේ වර්ධනය වීමේ සිදුවීම් සහිත කාලයක් වෙනවා. කාලයක් දුරස්ව සිටි දුර බැහැර මිත්‍රයෙකු හදිස්සිය හමු වේ හැකි. නැතහොත් ඒ පිළිබඳව පණිවිඩයක් හෝ ලැබීමට නියමිතයි. තම නිර්මාණවලට ඇගීම් ලැබෙන කාලයක් වෙනවා. සිතට දුකක් ඇතිවන නමුත් ඒ වැඩිකල් නොපවතිනවා. තම මවගේ ශරීර සනීපය දුර්වල විය හැකි අතර දරු ශේෂාදීන් සිටිත් නම් ඔහුටද අගුණ කාලයක් වෙනවා. කටකලක් නෙන්නුපන් ඔබගේ ශුභ දිනය ලෙස බ්‍රහස්පතින්දා දිනයද ශුභ වර්ණය ලෙස රන්වන් පැහැද ජයන්ගේ ලෙස අංක තුනද යොදා ගන්න. සිංහලග්නය සිංහලග්නය නුපන් ඔබට කලා කටයුතු වලට යහපත් වන බවක් පෙන්නුම් කරනවා. සිංහලග්නය නුපන් ඔබට මෙම සතිය වැය පාර්ශ්වයේ පිළිබඳව වෙනදාට වඩා කල්පනාකාරී වීම අත්‍යවශ්‍ය වෙනවා. රැකී රක්ෂා කටයුතු වලට තම අනවශ්‍ය කලබලය අහිතකර අන්දමින් බලපෑ හැකි කාලයක් බව පෙන්නුම් කරනවා. අස්ථානගතව තිබූ තමාගේ දෛනික අවශ්‍යතාවයක් සපුරන යම් දෙයක් නැවත හමු වන බවක් පෙන්නුම් කරනවා. කලා කටයුතු වල නිරත වෙ සිටින අයට යහපත් දවස් වනවා. ආදරය පිළිබඳව යහපත් කටයුතු සිදුවීමට හැකි නමුත් විවාහක අය අතර යම් යම් ගැටලු පැටලිලි නිර්මාණය වීමේ ඉඩකඩක් පවතිනවා. එනිසා ඉවසීමෙන් විශ්වාසයෙන් සහ දුරදිග සිතා බැලීමෙන් යුක්තව කටයුතු කිරීම කතා බහ කිරීම යහපත් වෙනවා. තම නිවසේ හෝ භූමියේ පවතින කිසියම් දෝෂයක් පිළිබඳව අසන්නට ලැබිය හැකි කාලයක් වෙනවා. තම සතුරෙකුට සිදු වූ කඩතරයක් පිළිබඳව ආරංචි ලැබිය හැකි කාලවකවානුවක් වෙනවා. සිංහ ලග්නයේ නුපන්න ඔබගේ ශුභ දිනය ලෙස ඉරිදා දිනයද ශුභ වර්ණය ලෙස රතු පැහැයද ජයන්ගේ ලෙස අංක එකද යොදා ගන්න. කන්‍යා ලග්නය කන්‍යා ලග්නයේ නුපන්න ඔබට නොසිතූ වාසි සහිත බවක් පෙන්නුම් කරනවා. කන්‍යා ලග්නයේ නුපන්න ඔබට මෙම සතිය අධ්‍යාපන කටයුතු වල නිරත වෙ සිටින අයට යහපත් වන බවක් පෙන්නුම් කරනවා. සහජ හැකියා ඉස්මතු කරගත හැකි කාලයක් වෙනවා. කාලයක සිට පැවති බලාපොරොත්තුවක් ඉටුවනවා. ආර්ථිකය සම්බන්ධයෙන් පැවති දුෂ්කරතා මගහැරෙනවා. පැරණි ණය මුදලක් ගෙවා දැමිය හැකි වෙනවා. අන්‍යයන්ගේ තෑගි භෝග පවා ලැබෙන කාලයක් වෙනවා. උත්සව අවස්ථාවක් යෙදිය හැකි බව පෙන්නුම් කරනවා. දීර්ඝ ගමනක් පිළිබඳව තබා තිබෙන බලාපොරොත්තුව ඉටු කරගත හැකි වෙනවා. දේපළ පිළිබඳ ගැටළු මතුවිය හැකි කාලයක් බැවින් ඊට අදාළ වැඩ කටයුතු කිරීමට සිදුවේ නම් සැලකිලිමත්ව ඒ සඳහා යොමු විය යුතුයි. වෙළඳ ව්‍යාපාර කටයුතු කරන අය තම සේවාදායකයන් සමග වඩාත් සුහදශීලී වීමට කාරුණික වන්න. හාල් වැඩ කටයුතු වෙනුවෙන් ආරාධනා ලැබෙනවා. නොසිතූ වාසි හෝ ලාභ ලැබෙන දවස් වෙනවා. දරු ශිෂ්‍යාදීන්ගේ ශරීර සනීපය දුර්වල වන කාලයක් වෙනවා. කන්‍යා ලග්නයේ නුපන් ඔබගේ ශුභ දිනය ලෙස බදාදා දිනයද ශුභ වර්ණය ලෙස කොළ පැහැයද ජයන්ගේ ලෙස අංක පහද යොදා ගන්න. තුලා ලග්නය තුලා ලග්නයේ නුපන් ඔබට දේපළ ලාභ සහිත බවක් පෙන්නුම් කරනවා. තුලා ලග්නයේ නුපන් ඔබට මෙම සතිය රැකියා කටයුතු සම්බන්ධයෙන් සුභඵල ගෙන දෙන බවක් පෙන්නුම් කරනවා. ගමන් බිමන් කිහිපයක් යෙදිය හැකි බැවින් කල් වේලා ඇතිව ඒ සඳහා සූදානම්ව සිටීම නුවණට හුරු වෙනවා. එසේම ගමන් බිමන් වලදී කරදර ගෙන දෙන ග්‍රහ පීඩීමක්ද පවතින නිසාවෙන් අනවශ්‍ය කලබලයෙන් තොරව හා බොහෝ සැලකිලිමත් වීම වැදගත් වෙනවා. නිශ්චල දේපළ වර්ධනය කර ගැනීමේ හැකියාව පවතිනවා. බාල සහෝදර සහෝදරියන්ට අගුණ කාලයක් වෙනවා. අනවශ්‍ය වියදම් වලට හේතු ඉස්මතු විය හැකි බැවින් ඒ පිළිබඳව අවධානය යොමු කළ යුතුයි. ඉගෙනීම් සහ ඉගැන්වීම් කටයුතු වලට හානි කරන කාලයක් නොවනවා. විවාහක අය අතර ගැටලු පැටලිලි ඉස්මතු වීමේ ප්‍රවණතාවයක් පවතින නිසාවෙන් ඒ පිළිබඳව සැලකිලිමත් වීම වැදගත් වෙනවා. ශරීර සනීපය පිළිබඳව විමසා බැලීමේදී කන්වල දෝෂ තත්ත්වයන් ඉස්මතු වීමට අවකාශය පවතින බවක් පෙන්නුම් කරනවා. තුලා ලග්නයේ නුපන් ඔබගේ ශුභ දිනය ලෙස ඉරිදා දිනයද ශුභ වර්ණය ලෙස රතු පැහැයද ජයන්ගේ ලෙස අංක එකද යොදා ගන්න. වෘචික ලග්නය වෘචික ලග්නයේ නුපන් ඔබට සුභ සතියක් වන බවක් පෙන්නුම් කරනවා. වෘචික ලග්නයේ නුපන් ඔබට මෙම සතිය කලක් පීඩාකාරීව තිබූ දෙයකින් නිදහස් වීමට හැකිවන බවක් පෙන්නුම් කරනවා. පුණ්‍ය කටයුත්තක් යෙදෙන බව පෙන්නුම් කරනවා. රැකී රක්ෂා සහ ආර්ථික සම්බන්ධයෙන් ගැටලුවක් නොමැත. වැදගත් ලේකේවිලි පිළිබඳ වැඩ කටයුතු ඇතිවනවා. වෘත්තිය ගෙනම් වෙනුවෙන් සැලකිය යුතු මුදලක් වෙන් කරන්නට හෝ වැය කරන්නට සිදුවන බවක් පෙන්නුම් කරනවා. ප්‍රයෝජනවත් ලෙස වචන හැසිරවීම නිසාවෙන් තමාට වාසි අත්වන කාලයක් වන බවක් පෙන්නුම් කරනවා.
පවුලේ වැඩිහිටියන්ගේ ශරීර සනීපය පිළිබඳව අවධානය යොමු කළ යුතු තත්ත්වයක් පවතිනවා. කලා ක්ෂේත්‍රයේ නිරත වී සිටින අයට ප්‍රයෝජනවත් දවස් වනවා. ගතවන කාල පරිච්ඡේදය තුළ ආහාර පාන පිළිබඳව බොහෝ සැලකිලිමත් වන්න. මන්ද ඒ හේතුවෙන් තම ශරීර සනීපය දුර්වල විය හැකි බැවිනි. වෘචිකලග්නයෙන් උපන් ඔබගේ ශුභ දින ලෙස ඉරිදා දිනයද ශුභ වර්ණය ලෙස සුදු පැහැද ජයන්තිය ලෙස අංක දෙකද යොදා ගන්න. ධනු ලග්නය ධනු ලග්නයෙන් උපන් ඔබගේ ආර්ථික යහපත් වන බවක් පෙන්නුම් කරනවා. ධනු ලග්නයෙන් උපන් ඔබ මෙම සතිය තුළ ඉවසිලිවන්තව සහ දුරදිග සිතා බැලීමෙන් යුක්තව තම දෛනික වැඩ කටයුතු කරගෙන යෑමට උනන්දු විය යුතු බවක් පෙන්නුම් කරනවා. හදිසි හෝ නොසිතූ ධනලාභ ලැබීමේ ඉඩකඩක් පවතිනවා. කිසියම් මුදලක් බලාපොරොත්තුවෙන් සිටියේ නම් ඒ ඉටුවනවා. මංගල යෝග ක්‍රියාත්මක වන කාලයක් බැවින් ඒ පිළිබඳව බලාපොරොත්තු ඇති අයට යහපත් ප්‍රතිචාර ලැබෙනවා. මෙතෙක් කල් රහසක්ව තිබූ තමාට අවශ්‍ය කරන වැදගත් දෙයක් හෙළිවිය හැකි කාල පරිච්ඡේදයක් බව පෙන්නුම් කරනවා. අනවශ්‍ය ලෙස මිල මුදල් වැය වී යා හැකි. දේපළ පිළිබඳව වැඩ කටයුතු වෙනුවෙන් කෙටි ගමන් බිමන් කිහිපයක් යෙදෙනවා. අනවශ්‍ය ලෙස කල්පනා කිරීම තුළින් අයහපත් මානසික තත්ත්වයන් නිර්මාණය විය හැකි බැවින් ඒ පිළිබඳව සැලකිලිමත් වන්න. හිස ආශ්‍රිත ආබාධද ඉස්මතු වීමේ අවධානමක් පවතිනවා. ධනු ලග්නයෙන් උපන් ඔබගේ ශුභ දිනය ලෙස ඉරිදා දිනයද ශුභ වර්ණය ලෙස රතු පැහැද ජයන්ගේ ලෙස අංක එකද යොදා ගන්න. මකර ලග්නය මකර ලග්නයෙන් උපන් ඔබට අන්‍යයන්ගේ උදව් උපකාර ලැබෙන බවක් පෙන්නුම් කරනවා. මකර ලග්නයෙන් උපන් ඔබට මෙම සතිය තුළ මංගල සම්බන්ධ කටයුත්තක් යෙදෙන බවක් පෙන්නුම් කරනවා. තම වැඩ කටයුතු වෙනුවෙන් වෙනදාට වඩා තරමක් වෙහෙස මහන්සි වන්නට සිදුවනවා. ඊට අන්‍යයන්ගේ උදව් උපකාරද හිමිවනවා. සුදු ක්‍රීඩා වලට සිත ඇද යන නමුත් ඒවායින් වැළකී සිටීම නුවණට හුරුයි. ඉගෙනීම් කටයුතු වල යෙදී සිටින අයගේ අත්‍යවශ්‍ය වැඩ කටයුතු තිබේදී අනවශ්‍ය වැඩට සිත දුවනවා. දේපළ සම්බන්ධ කටයුත්තකට පවුලේ හිතවත් කෙනෙකුගේ උදව් උපකාර හෝ යම්කිසි මුදලක් ඉල්ලා ගැනීමට සිදුවිය හැකි කාලයක් වෙනවා. ගමනක් පිළිබඳව තිබූ බලාපොරොත්තුව වෙනස් විය හැකි වෙනවා. ශරීර සනීපය පිළිබඳව විමසා බැලීමේදී ආහාර ජීර්ණ පද්ධතිය ආශ්‍රිතව සහ හිසේ ආබාධයකට අවකාශය පවතින බවක් පෙන්නුම් කරනවා. මකර ලග්නයෙන් උපන් ඔබගේ ශුභ දිනය ලෙස බ්‍රහස්පතින්දා දිනයද ශුභ වර්ණය ලෙස රණන් පැහැද ජයන්ගේ ලෙස අංක තුනද යොදා ගන්න. කුම්භ ලග්නය කුම්භ ලග්නයෙන් උපන් ඔබට ලොතරැයි වාසනාව සහිත බවක් පෙන්නුම් කරනවා. කුම්භ ලග්නයෙන් උපන් ඔබට මෙම සතිය වෙළඳ ව්‍යාපාර කටයුතු කරන අයට යහපත් වන බවක් පෙන්නුම් කරනවා. ලොතරැයි ආදී හදිසි ධනලාභ ලැබීමේ වාසනාව උදව් පවතින බැවින් ඒ සඳහා උනන්දු වට වනතක් නොවේ. තම නිවසෙන් හෝ උපන් ප්‍රදේශයෙන් පිටවී සිටින්නට හේතු සැකසෙනවා. අත්‍යවශ්‍ය ලේකිවිලි ආදිය අස්ථානගත වීමේ ප්‍රවණතාවයක් පවතින බැවින් එවැනි දේ ප්‍රවේශම් කර තබා ගැනීමට උනන්දු වන්න. ඉදිකිරීම් වැඩ කටයුතු පිළිබඳව සැලසුම් සකස් කරන කාලයක් වන බවක් පෙන්නුම් කරනවා. කිසියම් පීඩාවකින් සිටින්නේ නම් එම තත්ත්වය තරමක් හෝ ලිහිල් වන බවක් පෙන්නුම් කරනවා. විවාහ දිව්‍ය සුළු සුළු ගැටලු පැටලිලි දුරදිග යා හැකි කාලයක් බැවින් ඒ පිළිබඳව සැලකිලිමත්ව සහ ඉවසිලිවන්තව කටයුතු කිරීම යහපත් වෙනවා. වැඩිමල් සහෝදර සහෝදරියන් පිළිබඳව ජයග්‍රහී ආරංචි ලැබෙනවා. අක්ෂය ආබාධයක් ඉස්මතු විය හැකි කාලවකවානුවක් වෙනවා. කුම්භ ලග්නයෙන් උපන් ඔබගේ ශුභ දිනය ලෙස බ්‍රහස්පතින්දා දිනයද ශුභ වර්ණය ලෙස රතු පැහැද ජයන්ගේ ලෙස අංක එකද යොදා ගන්න. මීන ලග්නය මීන ලග්නයෙන් උපන් ඔබට ආර්ථික වාසි සහිත බවක් පෙන්නුම් කරනවා. මීන ලග්නයෙන් උපන් ඔබට මෙම සතිය අදහස් කරන බොහෝ සිතුවිලි සාර්ථක ලෙස ඉටු කර ගැනීමට ලැබෙන බවක් පෙන්නුම් කරනවා. අලුත් දෙයක් ආරම්භ කරන්නට ලැබෙනවා. විදේශ කටයුතු සම්බන්ධයෙන් බලාපොරොත්තු තිබුණේ නම් ඒවා ඉටු කර ගත හැකි වෙනවා. ආර්ථික වාසිය සහිත කාලයක් නමුත් වියදම් කිරීමේදී සැලකිලිමත් විය යුතු බවක් පෙන්නුම් කරනවා. අධ්‍යාපන කටයුතු වලට යහපත් වන අතර ඒ සම්බන්ධයෙන් පැවති බාධා දුර වී යනවා. තම නිවස හෝ එම් වටපිටාව පිරිසිදු කිරීමට අලංකාර කිරීමට කාලය වෙන් කරන්නට සිතනවා. වෙළඳ ව්‍යාපාර කටයුතු කරන අයගේ ඊට පැවති අයහපත් තත්ත්වයන් මගහැරී යනවා. සහෝදර සහෝදරියන්ට යහපත් කාලයක් වෙනවා. දීකු ගමනක් පිළිබඳව බලාපොරොත්තු තබා තිබුණේ නම් ඊට බාධා ගෙන දෙන බවක් පෙන්නුම් කරනවා. විවාහක අයගේ සහකර සහකාරිය අසනීපවලට ගොදුරු වීමේ ඉඩකඩක් පවතිනවා.
ඔබේ ශරීර සනීපය පිළිබඳව විමසා බැලීමේදී පාද ආශ්‍රිත ආබාධයක් ඉස්මතු වීමේ අවදානමක් පවතින බවක් පෙන්නුම් කරනවා. මේන ලග්නයෙන් උපන් ඔබගේ ශුභ දිනය ලෙස බ්‍රහස්පතින්දා දිනයද, ශුභ වර්ණය ලෙස රන්වන් පැහැයද, ජය අංකය ලෙස අංක 3 ද යොදා ගන්න.